සාදරයෙන් පිළිගන්න ටෙක්නිකල් ඩිෆයින් නාලිකාවත් එක්ක අද උලත් එක්ක මම එකතු වෙලා ඉන්නේ පොඩි එඩිටින් සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේනකොට ගොඩක්ම ප්‍රසිද්ධ ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් ගැන. ඇත්තනම ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති මේ ක්‍රෝමකී රහස. ඇත්තම ක්‍රෝමකී කියන්නේ අපි ඇත්තනම සමාජ කට්ටිය කියන ඇති මම ක්‍රෝමකී එක පාවිච්චි කරලා මේ VFX එක හැදුවේ. ඉතින් ක්‍රෝමකී කියන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එකට අදාළව, ඒ කියන්නේ අපි ග්‍රීන් ස්ක්‍රීන් එක කියන්නේ අපේ ඉෆෙක්ට් එක. ඒ ඉෆෙක්ට් එකට පාවිච්චි කරන ඔප්ෂන් එක තමයි එහෙම නැත්නම් ටූල් එක තමයි ක්‍රෝමකී කියන්නේ. ඇත්තට මේ ක්‍රෝමකී එකෙන් තමයි අපිට ග්‍රීන් ස්ක්‍රීන් හදාගන්න පුළුවන්. අද කාලේ ගොඩක් ෆිල්ම්ස් වල එහෙම අපි ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරනවා. අපි සාරලව කිව්වොත් ග්‍රීන් ස්ක්‍රීන් නිර්වචනය කරලා ග්‍රීන් ස්ක්‍රීන් කියන්නේ වර්චුවලි බෑග්‍රවුන්ඩ් එකක් නිර්මාණය කරනවට. ඉතින් අද කාලේ හැටියට දැන් නම් බෑග්‍රවුන්ඩ් එකක් විතරක් නෙමෙයි නිර්මාණය කරන ඕන. සමහරක් වෙපන්ස්, සමහරක් VFX වගේ දේවල් ග්‍රීන් ස්ක්‍රීන් හරහා නිර්මාණය කරනවා. ඕල්ලාගේ ඇති ඇත්තටම අද කාලේ අර ඕන තරම් බැලුවන එඩිටින් එහෙම ඉස්සර දැන් එඩිටින් ආපු මුල් කාලේ එහෙම VFX ගොඩක්ම ආසුණා මිනිස්සු එකට. ඒත් ඒකේ දැන් අද කාලේ හැටියට ගොඩක්ම VFX ක්වොලිටි එක තමයි බලන්නේ අපි ෆිල්ම් එකක. එහෙම නැත්නම් අපිට ඒකට hina යනවා ඇත්තටම මේකේ තියෙන VFX වලට. ඉතින් මේ VFX ගොඩක්ම තාත්විකයි 2020 අවුරුද්ද වෙනකොට 2018 2017 වගේ එනකොට ඔයගොල්ලෝ දන්නවා මාවල් ඔයගොල්ලෝ බලලා ඇති මාවල් එකෙන් මාවල් ස්ටුඩියෝස් එකෙන් ක්‍රියේට් කරපු ගොඩක් ෆිල්ම්ස් තියෙනවා. මං ආසම් ෆිල්ම් සෙට් ඇති මේ Avengers කියන්නේ. ඉතින් ඒ වගේම රාන බ්‍රදර්ස් ලගින් නිර්මාණය කරපු හැරි පොටර් කතාමාලාවත් VFX කැපෙත්ෙන් යනම ෆිල්ම්ස් බලන්නේ. ඔගලන් ඔගොල්ලෝ දන්න එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඔගොල්ලෝ බලපු හොඳම ෆිල්ම් එක මේ කමෙන්ට් සෙක්ෂන් එකට ටැග් කරන්න. ඉතින් මේ VFX අතින් ගත්තොත් එමෙත වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එක නිර්මාණය කරන්න ග්‍රීන් ස්ක්‍රීන් වලින් සමත් වෙලා තියෙනවා. මේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් කියන්නේ අපි මෙහෙම ගමුකෝ. අපිට ඕනේ ගොඩක් වෙලාවට කාන්තාරයක දැන් මේ වෙනකොට සමහරක් වෙලාවට දැන් අපි වර්චුවලි බෑග්ග්‍රවුන්ඩ් එකක් පාවිච්චි කරන්න බැරිම අවස්ථාවක අපි එතනට ගිහින් ලොකේෂන් ගන්න උනාට අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එක තමයි. එහෙම නැත්නම් ටූල් එක තමයි ක්‍රෝමකී කියන්නේ. ඇත්තට මේ ක්‍රෝමකී එකෙන් තමයි අපිට ග්‍රීන් ස්ක්‍රීන් හදාගන්න පුළුවන්. අද කාලේ ගොඩක් ෆිල්ම්ස් වල එහෙම අපි ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරනවා. අපි සාරලව කිව්වොත් ග්‍රීන් ස්ක්‍රීන් නිර්වචනය කරලා ග්‍රීන් ස්ක්‍රීන් කියන්නේ වර්චුවලි බෑග්ග්‍රවුන්ඩ් එකක් නිර්මාණය කරනවට. ඉතින් අද කාලේ හැටියට දැන් නම් බෑග්ග්‍රවුන්ඩ් එකක් විතරක් නෙමෙයි නිර්මාණය කරන ඕන. සමහරක් වෙපන්ස්, සමහරක් VFX වගේ දේවල් ග්‍රීන් ස්ක්‍රීන් හරහා නිර්මාණය කරනවා. ඕල්ලාගේ ඇති ඇත්තටම අද කාලේ අර ඕන තරම් බැලුවන එඩිටින් එහෙම ඉස්සර දැන් එඩිටින් ආපු මුල් කාලේ එහෙම VFX ගොඩක්ම ආසුණා මිනිස්සු එකට. ඒත් ඒකේ දැන් අද කාලේ හැටියට ගොඩක්ම VFX ක්වොලිටි එක තමයි බලන්නේ අපි ෆිල්ම් එකක. එහෙම නැත්නම් අපිට ඒකට hina යනවා ඇත්තටම හිතන්නුනේ. අන්න ඒගොල්ලොත් අපි ගොඩක් වෙලාවට දැකලා ඇති VFX පැත්තෙන් ගත්තොත් VFX නොමේ සෝරි බෑග්ග්‍රවුන්ඩ් එක නිර්මාණය කරනකොට ගේමර්ස්ලා ඔය ගොඩක්ම අපි ගේම් ප්ලේ ටෙක් රිවියුස්ලා අන්න ඒ වගේ කට්ටිය තමන්ගේ පිටිපස්සට කොළපාට රෙද්ද පාවිච්චි කරලා ඒකට තමයි අපි ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කියන්නේ. තමන්ගේ පිටිපස්ස බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ ඒක ඉරේස් කරලා අපිට කැමති බෑග්ග්‍රවුන්ඩ් එක දාගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට තමන්ට හිතමුකෝ අපි තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇත්තට හරිනේ අපිට මේ ක්ලාස් රූම් එකකට වගේ ඉන්නේ. කියන්නේ අපි ඉන්න තැන අපි ගමනක් යන ගමන්න අන්න ඒ වගේ. ඉතින් දැන් තාක්ෂණයේ දිනුවත් එක්ක අපි සවන්න Zoom map එකටත් අපි ගොඩක්ම පාවිච්චි කරන meeting room වලට ඉන්න දැන් class room එහෙම තියද්දිත් මාත් පෞද්ගලිකව පාවිච්චි කරන app එකක් තමයි Zoom කියන්නේ. green screen නිර්වචනය කරලා green screen කියන්නේ virtually background එකක් නිර්මාණය කරනවට. ඉතින් අද කාලේ හැටියට දැන් නම් background එකක් විතරක් නෙමෙයි නිර්මාණය කරන ඕන. සමහරක් depends සමහරක් VFX වගේ දේවල් ග්‍රීන් ස්ක්‍රීන් හරහා නිර්මාණය කරනවා. ඕල්ලාගේ ඇති ඇත්තටම අද කාලේ අර ඕන තරම් බැලුවන එඩිටින් එහෙම ඉස්සර දැන් එඩිටින් ආපු මුල් කාලේ එහෙම VFX ගොඩක්ම ආසුණා මිනිස්සු එකට. ඒත් ඒකේ දැන් අද කාලේ හැටියට ගොඩක්ම VFX ක්වොලිටි එක තමයි බලන්නේ අපි ෆිල්ම් එකක. එහෙම නැත්නම් අපිට ඒකට hina යනවා ඇත්තටම මේකේ තියෙන VFX වලට.
ඉතින් මේ VFX ගොඩක්ම තාත්විකයි 2020 අවුරුද්ද වෙනකොට 2018 2017 වගේ එනකොට ඔගොල්ලෝ දන්නවා මාවල් ඔගොල්ලෝ බලලා ඇති මාවල් එකෙන් මාවල් ස්ටුඩියෝස් එකෙන් ක්‍රියේට් කරපු ගොඩක් ෆිල්ම්ස් තියෙනවා මං ආසම ෆිල්ම් සෙට් ඇතුම ඇවෙන්ජර්ස් කියන්නේ ඉතින් ඒ වගේම රාන බ්‍රදර්ස් ලගින් නිර්මාණය කරපු හැරි පොටර් කතාමාලාවත් ඒ වගේම ඔය තව ගොඩක් ෆිල්ම්ස් තියෙනවා ඉතින් මම ඇත්තට ඇනිමේෂන් ෆිල්ම්ස් තමයි ගොඩක් වෙලාවට බලන්නේ ඇත්තරම ඒ ග්‍රීන් ස්ක්‍රීන් එච්චර මාරම තාත්වික විදිහට හදලා තිබ්බා ඒකේ ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාව ඇතුළේ මූවි මේකින් වලින් හොඳම ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කරන්න පුළුවන් විදිහට හදලා තිනවා ඇත්තරම එතනදී ඒගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බේ කොළපාට නෙමෙයි මොකද ඒගොල්ලෝ අර තනකොළ වගේ තියෙන හින්දා ඒ කොළ ඒ කියන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එක පාවිච්චි කරොත් තමන්ගේ අර බීම එහෙම කලෙක ගොඩක් වෙලාට අපි කල ග්‍රේඩින් කරනකොට කල මැච් කරනකොට සෝරි කල මැච් කරනකොට අපිට ඒ කල මැචින් එක හරියට කරන්න හම්බෙන්නේ මොකද තනකොළත් අර කොළ පාටට හුරුයි අර රෙද්දත් කොළ පාට හින්දා ඒගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බේ සාමාන්‍යයෙන් ලානී පාට වගේ පාට නේ වගේ තමයි එතනදී ඒගොල්ලෝ එඩිටින් වලින් පාවිච්චි කරලා තිබ්බේ ඉතින් අපි බැලුවොත් ග්‍රීන් ස්ක්‍රීන් කොච්චර එඩිටින් වලට පාවිච්චි කරනවද කියලා අපිට හොඳම උදාහරණයකට ගන්න පුළුවන් අර මං කලින් කිව්වාගේ ෆිල්ම්ස් තමයි ගොඩක් වෙලාවට මම ඔයාලට පන්දාෙන් දාන්නම් ෆිල්ම්ස් වල බිහයින්ඩ් ද සීන්ස් බලන්න ඕගොල්ලෝ ඒ කියන්නේ අර අපි අර රෙකෝඩ් කරද්දිද මං ආසම කොටස තමයි ගොඩක්ම ෆිල්ම්ස් බලනකොට ෆිල්ම්ස් රඟපාන්නේ කොහොමද බිහයින්ඩ් සීන්ස් අන්නේ වල බල තමයි මං ගොඩක්ම දැකපු දේ තමයි හැම ෆිල්ම් එකකටම වගේම තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක නිර්මාණය කරන්න ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කියනවා එතන ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් පාවිච්චි කරන මේ අධීකක නෙමෙයි ගොඩක්ම අපි බැලුවොත් හින්දි ෆිල්ම්ස් වලින් ඉන්දියාව ගොල්ලන්නෝනේ එඩිටින් වල හුඟක්ම හොඳ මේ යන්නේ එඩිටින් වලට බොලිවුඩ් හොලිවුඩ් වලින් ගොඩක්ම එඩිටින් කරන්න ග්‍රීන් ස්ක්‍රීන් තමයි පාවිච්චි කරන්නේ අපි සරල උදාහරණයකට ඇත්තත් ඔය මනු ඇත්තටම හින්දි ෆිල්ම්ස් බලන්න ඇදින්නේ මම ඒක ගැන එක්ස්පීරියන්ස් ගන්න නැහැ ඔගලන්ට මම පල්ලෙහින් ලින්ක් එක දාන්න ඒවල බිහයින්ඩ් සීන්ස් බලන්න ඔයාලට හරිම ඔලුවට පුන් හරි අදහසක් ගන්න පුළුවන් වෙයි ඉතින් මෙච්චර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුණා ග්‍රීන් ස්ක්‍රීන් වලින්
ඇත්තරම ග්‍රීන් ස්ක්‍රීන් කියන්නේ හිතාගන්න බැරි විදිර වර්චුවල් බැක්ග්‍රවන්් එක නිෂ්පාදනය කරන එකට. මොකද මේ වර්චුවල් බැක්ග්‍රවුන්් එක නිෂ්පාදනය කරන්න ග්‍රීන් ස්ක්‍රීන් ගොඩම උපයෝගී වෙලා තියෙනවා. ඉතින් ඔගුලන්ටත් මේ ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කරන්න පුළුවන් හරිම ලේසි. ඔගුලන්ට තියෙන සාමාන්‍ය බැක්ග්‍රවුන්් එක ඔගුලන්ගේ කොළපාට මොන හරි පාවිච්චි කරන්න, ඔගුලන්ගේ දැන්ටමත් බිත්තිවල කොළපාට වගේ කාලා තියෙනවනේ, කියන්නේ පේන්ට් එක ඔගුලන්ගේ ගෙදර කොළපාට එන කිසි අවුලක් නැහැ. වෙනම ග්‍රීන් ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න ඕනේ, එතනම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්න නැති විදිහට බැක්ග්‍රවුන්් එක නිෂ්පාදනය කරලා ඔගුලන්ට ග්‍රීන් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මම හිතන විදිහට දැන් නම් හැම එඩිටින් සොෆ්ට්වෙයාර් එකකටම ග්‍රීන් ස්ක්‍රීන් නැතුවම බැරි වෙලා තියෙනවා, හැම ඔප්ෂන් එකම තියෙනවා. ඉතින් මම දැන් අර මගේ එඩිටින් පාවලට පාවිච්චි කරන ඇත්තම කිව්වොත් MB30ක විතර ඇප් එකක්. ඒක මම නම සඳහන් කරන්නේ. ඉතින් ඒක අර මගේ ෆෝන් එකේ තියෙන ස්පෙක්ස් වල හරියන විදිහට තමයි මම ඇප් එක පාවිච්චි කරන්නේ. ඇත්තටම ඒකෙත් ඕවර්ලේව් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කරන්න පුළුවන්. හැබැයි ඇඩ්වාන්ස්ලි බෑ. ඉතින් මම පාවිච්චි කරන PC එකේ එඩිටින් වල කරන්න Adobe Premiere Pro, Filmora 9, Vegas Pro, Adobe After Effects නම් හුඟක්ම පාවිච්චි කරන අඩුයි මගේ වීඩියෝස් වල. ඉතින් මම වැඩිම ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරන්න ඇති හින්දා Premiere Pro එකනොත් මම ග්‍රීන් ස්ක්‍රීන් එඩිටින් කරලා දෙනවා. ඉතින් ගොඩම හොඳයි. ඔගොල්ලොත් උත්සාහ කළ බලන්න ඔගොල්ලන් හැම සොෆ්ට්වෙයාර් එකකම. ඉතින් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ඔගොල්ලෝ හමුන හරි අදහසක් ගත්ත නම් ග්‍රීන් ස්ක්‍රීනින් ගැන අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න, වීඩියෝ හැපැත්තේ තියෙන වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝගේ හැපැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඔගොල්ලෝ ගාව නොටිෆිකේෂන්